මීළඟ ප්‍රශ්න අංක 14 අපි සාකච්ඡා කරා. බලන්න මොකද කියලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. රූපය දක්වා ඇත්තේ ධාර්තාවය 10 මයික්‍රොෆරඩ් සහ 20 මයික්‍රොෆරඩ් වූ ධාර්ත දෙක පරිපථයට සම්බන්ධ කර තියෙන ආකාරය. හා මේ පරිපථයේ ඇති ස්විචය S1 සහ S2 වෙනවා. ස්විච් දෙකක් තියෙනවා. හා ආරම්භයේදී S1 වසා S2 විරුද්ධව තැබූ විට එක එක් ධාර්තයක ගවා ගන්න ආරෝපණ සහ ඒවා අතර වෙන වෙන විභවයන් ගණනය කරන්න කියලා තියෙනවා. හරි. එතන මේ ධාර්තයක ලබා ගන්න ආරෝපණ සහ විභවය තමයි අපි ගන්න. හරි. එතකොට දැන් මෙයා ඔන් කරනවා කියන විදිහට හරි මෙයා ඔන් කිරීම සිදු කරනවා. හරි මෙයා ඔෆ් කරලා තියෙනවා. එතකොට එහෙනම් මේ 20 වෝල්ට් කියන අපේ මේ කෝෂයේ මගේ විභවান্তর ලබා දෙනවා අපි දෙන්නේ. හරි කවුද දෙන්න? 10 මයික්‍රෝෆරඩ් සහ 20 මයික්‍රෝෆරඩ් කියලා දෙන්න. හරි. එතකොට මුලින්ම මේගොල්ලෝ ලබා ගන්න ආරෝපණය අපිට බලන්න පුළුවන්. දැන් මෙයාගේ දින ආරෝපණය තමයි මෙයාගේ. හරි. මෙයා ආරෝපණය තමයි මෙයාගේ. මොකද ශ්‍රේණි ගතයි. එහෙනම් අපි මෙන්න මෙහෙම ගන්න. දැන් මේ දෙන්නට සමග ධාර්තාව මුලින්ම අපිට ආගෙන පුළුවන්. සමග ධාර්තාව ගැන කොහොම ශ්‍රේණි ගත නම් දෙන්නා ගුණිතයේ බෙදීම එකතු. ගුණිතය අපි කියන්න පුළුවන් 200 බෙදීම එකතු වෙවිලා කියද 30. හරි. මයික්‍රෝෆරඩ්. ඒ කියන්නේ මොකද්ද? සමකය 20 බෙදීම 3යි මයික්‍රෝෆරඩ්. හරි. ඔබ තමයි සමග ධාර්තාව. එහෙනම් මේ සමග ධාර්තාව අපි දානවා Q සමානයි CV කියන සමීකරණය. එතකොට ආරෝපණය අපි දන්නේ නැහැ. හැබැයි අපිට මෙහෙම ගන්න පුළුවන් C සමග ධාරිතාව 20යි මයික්‍රෝෆැරඩ්. හරි. බෙදීම 3. හරි. වැඩි කිරීම විභවান্তরে අපි දන්නවා කොල් කියලා 20. වැඩි කිරීම 10 වෙන 6යි මයික්‍රෝෆැරඩ් කියන අදහස. අනේ එතකොට එනවා Q සමානයි මොකද්ද? 400 බෙදීම 3යි මයික්‍රෝ කූලොම්. හරි. ඔන්නෝක තමයි මේගොල්ලන්ගේ ඉන්න ආරෝපණ ප්‍රමාණය. එතකොට මියා කෙලින්ම මියාගේ විභවান্তরে V1 කියලා හිතමු. මියාගේ විභවান্তরে V2 කියලා හිතමු. එහෙනම් මෙයා හරහාගෙන විභවান্তরে V1 කියන එක නම් අපිට හොයන්න පුළුවන්. අපි දන්නවා Q සමානයි CV කියන සමීකරණය දාන්න. එහෙනම් Q කියලා කියන්නේ මොකද්ද? 400 බෙදීම 3 වැඩි කිරීම 10 වෙන 6යි. 10ර්ථාවය 10 වැඩි කිරීම 10 වෙන 6. එයා හරහා විභවান্তরে V1. ඒතර 10 වෙන 6 කැන්සල් වෙනවා මේ විදිහට. ඊළඟට 10ට මේ කැන්සල් වෙලා 40 බෙදීම 3. හරි. අනේ V1 එනවා කොච්චරද? 40 බෙදීම 3. හරි. ඊට පස්සේ V2 හොයන්න පුළුවන් එකලා Q සමානයි CV දාන්න පුළුවන්. එහෙම නැත්නම් V1 තර V2 කියන දෙක එකතුව අපි දන්නවා සමාන වෙනවන 20. හරි. එහෙනම් 20 සමානයි V1 කියන්නේ 40 බෙදීම 3. දැන් V2 මේක මෙහෙට ගේනවා. එතකොට 20 අරින 40 බෙදීම 3 සමානයි V2. හරි. තුන් වරක් 20 අපි දන්නවා 60යි 60න් 40ක් ගියාම 20යි අනේ එතකොට V2 කියන විභවය අපිට ගන්න පුළුවන් කියයි කියලාද 20 බෙදීම 3යි වෝල් හරි ඔන ආකාරයට මෙන්න මේ කියලා විභවান্তরයක් ටික ඔයාලට බලන්න පුළුවන් හරි එදිරි තුන ස්පේස් එකේ මෙලික සටහන් කරගෙන තේරුම් ගැනීම දැන් සිදු කරන අවස්ථාව තියෙනවා ඊළඟට එක යහනවා S2 වසහා S1 විවෘත කරලා ඒ අවස්ථාවේ 5 ඕම් ප්‍රතිරෝධය හරහා ගමන් කරන ආරෝපණ ප්‍රමාණය. ඉතින් S2 වසහා ඒ කියන්නේ මෙයා ඔන් කරනවා, මෙයා ඔෆ් කරනවා. ඉතින් මෙයා ඔෆ් කරාම පස්සේ මෙතනින් කරන්ට් එකක් එන්නේ නැහැ, ආරෝපණය වෙන්නේ නැහැ. ඉතින් මේ පද්ධතියේ දැන් මේ එක එක් තහඩුවේ තියෙන ආරෝපණය අපි හෙව්වා. මේ එක එක් තහඩුවේ තියෙන 400 බෙදීම 3යි මයික්‍රෝකූලම් කියන ආරෝපණය. දැන් ඉතින් මෙයා ගාව ඍණ ආරෝපණයක් නම් මෙයා ගාව ධන. එතකොට මෙයා ගාව ඍණ, මෙයා ගාව ධන. හරි එහෙම තියෙන්නේ. එතකොට දැන් මෙයා ඔන් කරපු ගම මේ ඍණ සහ මේ ධන ආරෝපණය වලට මේ 5 ඕම් ප්‍රතිරෝධය හරහා ගමන් කරලා මොකද වෙන්න පුළුවන් උදාසීන වෙන්න පුළුවන්. හරි මොකද එහෙනම් මේ 5 ඕම් කියන ප්‍රතිරෝධය හරහා ගමන් කරන ආරෝපණ ප්‍රමාණය මොකද්ද? 400 බෙදීම 3යි මයික්‍රෝ කූලොම් කියන ආරෝපණ ප්‍රමාණයක් තමයි ඒක හරහා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඉතාම කුඩා ප්‍රශ්නයක්. සරල අවබෝධයක් ලබා ගන්න තමයි මේ වගේ පොඩි ප්‍රශ්නයක් අපි ප්‍රශ්න අංක 14 සඳහා දැන් මේ ධාර්තක සම්බන්ධ. හරි ඔයගොල්ලෝ පුළුවන් දැන් අලුත් පාඩම සකස් කරගෙන තේරුම් ගැනීම සිදු කරන්න. හරි